නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. බොහෝ කණ්ඩායම් බොහෝ දෙනෙක් මාව නවත්වන්න උත්සාහ කරා. මට වරප්‍රසාද දෙන්න උත්සාහ කරා. මට මුදල් දෙන්න උත්සාහ කරා. මට තනතුරු දෙන්න උත්සාහ කළා. නමුත් මම ඒ ප්‍රතික්ෂේප කරමින් අපි අසීරුව මෙතනට ඇවිල්ලා අද දවසේ අපි යම්කිසි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. මම ලංකා විදහාමුදාවේ වසර 38ක නොකැලැල් සේවයක් කරපු තරු හතර ජනරල්වරේ. අවුරුදු 38න් 30ක් මම සටන් බිමේ සටන් කළා. මම වාසනාවන්තයි. මම තාම ජීවතුන් අතර ඉන්නවා. මාත් එක්ක සටන් කරපු සෙබළු සෙබළියන් 28,000ක් මේ කාල සීමාවදී නැති වුණා. ඒ වගේ දෙගුණයක් තුවාල වුණා. 35,000ක් මේකට ආබාධිතත්වයට රක්ෂිතයට පත් වෙලා ඉන්නවා. ඒ අපේ රටේ අපේ සහෝදර දරුව මිසක් මේ දේශපාලකින් ඒ දරුවෝ නෙවෙයි. එම කෙනෙක් හිටියානම් ඌ අනිවාර්යයෙන්ම කොළඹ සීතල කාමරයක ඒ කාලේ ඉන්නව ඇති. තාමත් ඉන්නවා. මම තාත්තා කෙනෙක්. මම පවුලක වටිනාකම දන්න සාමාන්‍ය පවුලකින් ආපු රජයේ වැටුපෙන් හම්බ කරපු මුදලෙන් ඒ උන්ට උගන්නලා ඒ තැන්වලට ගෙනාපු පියෙක්. මං කල්පනා කරා මගේ දරුවන්ට මම මොකද්ද කියන්නේ හමුදාපති වුණාට පස්සේ. මට කියන්න පුළුවන්ද මගේ දරුවන්ට මේ රට අනාරක්ෂිතයි, මේ රට දියුණු වෙන්නේ නැහැ, ඕගොල්ලෝ පිටරට යන්න මම ඉන්නම් කියලා. ඔව් තිසරක් හමුදාවේ ඉඳලා 30ක් සටන් කරලා මට පුළුවන් ද ඒක කියන්න. මට ඒක අවංකව කරන්න බෑ. මෙතන වෙලා තිබෙන්නේ අපේ කරුමෙ නෙමෙයි, දේව කැමැත්ත නෙමෙයි. මේක අපි පාලනය කරපු, තාමත් පාලනය කරමින් ඉන්න දූෂිත දේශපාලකයන්ගේ ක්‍රියාදාමය තුලයි. මේ රටේ තියෙන සම්පත් දිහා බැලුවම, මේ රටේ තියෙන වැස්ස වතුර හැම දෙයක්ම බැලුවම මේ රටේ කොන දෙයක් තියෙනවා. අපි හිතගෙන ඉන්නේ ඒක උඩ. ආරක්ෂා ප්‍රශ්නයක්, ජලයේ ප්‍රශ්නයක්, ගමනාගමන ප්‍රශ්නයක්, සෞඛ්‍ය ප්‍රශ්නයක්, විද්‍යාලයේ ප්‍රශ්නයක්, අධ්‍යාපනයේ ප්‍රශ්නයක්, දුම්රිය සේ ප්‍රශ්නයක්, හැම තැනම මේ විනාශය සිදුවීම පවතිනවා. රට විකුණලා තියෙනවා, විකුණමින් පවතිනවා. එම අවස්ථාවකදී තවදුරටත් මට පෞද්ගලිකව කියන්න පුළුවන්ද, මම අමුදාපති වගේ කාලේ ඉවරයි මම විශ්‍රාම ගියා කියලා. අපි එකපාරක් එක පාටක් දාලා බැලුවා, දෙවෙනි පාරක් තව පාටක් දාලා බැලුවා, ආයි පාරක් ඒක දාලා බැලුවා. දාලා දෙපැත්තෙන් බල්ලා එකතු කරලා දාලා බැලුවා. නමුත් ඒක අච්චාරුවක් වෙලා ඕන තරම් වචන තිබ්බා. අර චින්තන, මේ චින්තන යහපාලන අර ඕන තරම් තියෙනවා. අපි ළඟ වචනේ නෙමෙයි අවශ්‍ය, ක්‍රියාදාමය, ක්‍රියාදාමය. මේ කරන්නේ කොහොමද අපි? එතනයි වැදගත් මට කියන්න. අපි ළඟ හොරකම් කරපු සල්ලි නෑ. බිලියන 3-4ක් බිලියන. ඒගොල්ලන්ගේ සල්ලි නෙමෙයි, අපේ සල්ලි. හොරකම් කරපු ගමන් තමයි මේක සිදු කරන්නේ. එහෙම විඳන් කරන්න අපිට බෑ. අපිට ගායි බනි. දැන් එනකොටම ෆේස්බුක් වල බැලුවොත් එහෙම මම දේශද්‍රෝහියෙක්, මම CIA කාරයෙක්, මම බලල්ලතක්, කිනත් පෙර මහත්තයත් එක්ක ලඟවාඩිච්ච නිසා එක්සත් ජාතිපක්ෂයේ බලල්ලතක් කියනවනේ. කිසි මතක් නෙමෙයි ඒ මගේ අත, ඔබලාගේ අත සහ කකුල. එතනයි අපිට තියෙන හොඳම ක්‍රමය තමයි මේ පණිවිඩය කටින් කට අරන් යන එකයි. මම ඉල්ලා සිටිනවා මේ පණිවිඩය දෙන්න මිනිස්සෙක් දැක්කන ගෑණියෙක්ව පිරිමෙක්ව ඕන කෙනෙක්ට කතා කරන්න. මම ස්වාධීන නිර්පාක්ෂික ජනතා අපේක්ෂක. මට පක්ෂයක් නැහැ. එම නිසා මේ පණිවිඩය කටින් කට ගෙනියන්නේ. හම්බ වෙන සෑම කෙනෙක්ටම, දුම්රිය ගමන් කරන අය, බස්සේ ගමන් කරන අය, ත්‍රිවිලරේ ගමන් කරන අය, කරුණාකරලා අනිත් අයට පණිවිඩ දෙන්න ඕගොල්ලොත් ඒක කරන්න. ඊළඟට හම්බ වෙන හැම තැනකම, කඩේදී, පොලේදී, ඕන තැනක මේ කතාව කියන්න මේ වෙනස අවශ්‍යයි. මේ වර්ෂ කියන්න පුළුවන් මේ පාර විතරයි. මේක තමයි අවස්ථාව. මෙන්න කණ්ඩායම විශාල විකල්පයක් නේ. ඒද බීදසේ කියන එක නෙමෙයි. මේක තමයි තැන. එතනට එන්න. මොකද මේකේ හොරු නෑ, වංචාකාරයෝ නෑ, භාරතීයනුන් නෑ, පර්මිට් තියන අය නෑ. මේ රටේ හැම එකන ළඟම යටිහිතේ තියෙනවා යමක්. යටිහිතේ තියෙනවා මොකද්ද? මේක වෙනස් කළ යුතුයි කියලා. ආලා බලන්න ඕන කෙනෙක් යෝන් ආදරය කියලා එකක් තියෙනවා. ආදරය කියාගන්න බෑ. හරිද? ඒක හැමෝටම පොදුයි. ආදරය කියාගන්න බැරුව අපි ලැත වෙනවා. ඒ යටිහිතේ මේක තියෙන මිනිස්සුන්ගේ දැන්. මොකද්ද යටිහිතේ තියෙන්නේ? වෙනස අවශ්‍යයි කියන එක. යටිහිත උඩට ගේන්නයි අවශ්‍ය හැම කෙනාටම. ඒක පාරේ තොප්පි දාගෙන ටී ෂර්ට් අඳගෙන කෑ ගහන එක නෙමෙයි යටිහිත කියන්නේ. නොවැම්බර් 16 වෙනිදාට කතිරේන් යටිහිතේ තියෙන දේ එළියට දැමීම තමයි අත්‍යවශ්‍ය ගුණාංගය. යටිහිතේ තියෙන දේ අවදි කරන්න, මේ කටින් කට මේ පණිවිඩය ගෙනියන්න සත්‍යයි අපි ජයග්‍රහණය කරමු. ඒ ජයග්‍රහණය කරලා 16 වෙනිදා 17 වෙනිදා මේ රට වෙනස් කරන්න බෑ. එහෙම කවුරු කියනවා නම් ඒක තන්නිකර පට්ටපල් බොරුවක්. අපි මහමැතිවරණය දක්වා මේ ගමන ගෙනියන්න ඕනේ. අපේ අය
විශාල සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ වාඩි වෙච්ච දවසට විතරයි පුළුවන් අපිට මේ රට වෙනස් කරන්න. සීමාන්විත කොටුවක් ප්‍රජාපතිතුමාට බලතල තියෙනවා. මම ජනාධිපති වෙච්ච දවසට ඒක ක්‍රියා කරනවා. මට වෙන බලාපොරොත්තුවක් නැහැ. ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ දක්වා මේ ගමනේ යන්න ඕනේ. ඒක නිසා කියලා කරුණා කරලා මේ පණිවිඩය ගෙඩියර ගෙනියන්න එක්කෙනෙක් 10ක් 15ක් ඔළු මාරු කර ගන්න ඕනේ මේ වැඩේ කරන්න. ඒක මම ඔයගොල්ලෝ කරයි කියලා බලාපොරොත්තු වෙනවා. විදුලි බුබුල. මොකද්ද තේරුම? ආලෝකය. අඳුරෙන් එළියට ගේන්නේ. ඒක ලොකු තේරුමක් තියෙනවා. මේක ඕන විදියකට ඕන කවියකින් ඕන නිසඳසකින් එළියට දාන්න පුළුවන් වචනයක් මෙතන තියෙනවා. ඒකට ලෑස්ති වෙන්න. බොහොම ස්තුතියි.